ඉටන් මේ වෙළඳ නීතිය ගැන දැනගන්න වගේ අපේ හිතවත් ශ්‍රාවකෝ දැනගන්න කැත්තිෙන් ඇති අප රටේ තිබුණු අපරාධ නීතිය පිබඳව. හරක් නැතිවවෙච්ච ගමේයයි ගෙවන්ඩෝන දඩක් එකටෙන ගෙදඩ් ගෘහ දන්්ඩ හැම ගෙදරකින් රජයට දඩයක් ගෙව්ඩෝන හරක් හරා පිළිබඳ නිවැරදි තොරතුරක් දෙනතුරු ඇ ඔය හයවෙනි මහින්ද රජත්තුමාගේ ස්පිරිතාල පිළිබඳ නීති තියන සෙල්ලිපියහි. තැනක කියනවා ස්පරිතාලෙ හිටපු වෛද්‍යවරුට කියනවා මේ ඉස්පිරිතාලන සුළු සේවකයන් ලව තමන්ගේ ගොවිතැන් වැඩ කර ගඩපා කියලා අප ජාතිටාව. අපේ ප්‍රෝතිනම නතුරුව අප අල්ලමිට ටස්්‍රී සාකච්චාවත් සමග මහාචරය රත්වුවම දෙ වවැන් සම අප කලින් පැත් ඔබට සුබසාහසු භාරංචි දෙකක් කිවා අසුභාරංචේ මේ වැටසඳන්න ගිසර ස්ු භාරංචි කෙලපට ගත් හිද මේ කොටසේ අසුභාරංචි කියන්න ඒතම අපි ලබ සතිය සීගිරියනවා හැබැයි ඒ අපේ සීගරි ගමන් චාරිකාව අවසන් කරන සීග්‍රරි ගමන බවටයි අප ආදහස් කරන ඉන්නේ මොකද රට තිය ත්වය බිය දඟ එක්ක හරි අමාරු වයේ වැඩේ කරගෙන යන්න ඉතිං ඒක හින්දා ඔබට පුළුවන් ඔබ සීගරි ගමන යන්න කැමත්තක් තියෙනවනං ඉතාමත් සීමිතාස ප්‍රමාණක් දැන් පිතුරවෙලා තියන අතා කරන්න අප මේ කාරයයාලේ දුකතනන්කයට බින්ඳවා එක එකයි දෙකයි නහිහත්තවයසුව පින්දුව එකයි එකක නහත්ව ු නැත බය මැදරී කතාතකරුතුර කතන ොස්ස දැන් ේලාවේ අපටි කතා කරලේ පනිිවිඩේ දෙන්න පුුවන් ඒකම අපේ ඔස්ටේලියයා වින්න මිතුරන්ට අපි සඳහන් කරන අප මේ කොරෝණ තත්ත්වයන් හිදා අපේ ති විච්ච වැඩසලසුම් ගොඩක් කරගන්න බැරිවුණ ඉතින් අපේ මහචාරයතුමාගේ පළවෙනි විදෙස් දේශන සංචාරය ඔස්ට්‍රේලිය සූදානම්මින් තියෙනවා ඉතින් ෝස්ට්‍රීියයා න්න මිතුරන්ට අල්ිියටිස් මිරන්ට මහචරි රාශෝම දෙවැන්ට ආදරය කරන්න සහසක් ජනයාට මේ අගනා අවස්ථාව එළබෙනවා ඉතින් ඒක නිසා ඒ සංවිධයක්මිටුව අපේ ඉල්ලා සිටිය ඔබව දැනුවත් කරන වගේම බලිස්බෙන්සා මෙල්බ නගරබල තමයි මූලික වශයෙන් මෙ වැට සහන්න සංවිධානය වෙන්නේ අනිත් නගරවලත් මේ සංවිධානය කරගන්න පුළුවන් ඉතින් ඒ මිතුරන් අපිවාම තන්න ඔය අපේ සියලු සම්බන්ධතවස්සේ හරි අපි සාකච්චාවට පිවසමු අපි උදේ රජතුමා හෝ පෝටකුම පදයේදී බදුලු ටැම්ලිපිය ලියලා ඒ ඒ පදිය හෝපික පද කොහ තිය හරි නි ග මනිශචේ තැක් අත්මකද ෝක හම්බුනේ බදුල් ටැමිපිය දැන් බදදුල නක පු් කල ි තිබටලක හමේ සොරවගවිල රව ලංග කලාෑවක තිබෙලතම හම්බුණේ ඉතිං ඇත්තෙන්ම හෝපිටිකමු පදිය තියෙන්ඩ ඇත්තේ මේ හෝපිටිගම සොරබොර වැව තදානු බද්ධව ඒ ස්සානයක තමයි විවෙලඳ පුොළ තියන්ට මොකල් දැ වෙන්ද කොල අංගුණනෑන් පස්සේ ඒත් විශාල ගල්කනුව ලොකුවට එෙකාරග හිත බැ ොහර ආසන්න තැක මයි න්න ැනකයි සොරබොර වැව කිටවුව තැන මයි මේ ොිකම පදිය තියෙන් ඇත්තේ ඉතිවස පැස් පස්ස කාලන එතනින් අයින්කරලා මේ මේ අරගෙනගී ආරක්ෂාව සඳහා එතකට හුඟක් වෙලාවට නාගරික වැව් කිටතුව සොරබොර වැැවකිව් හම ඒ නාගරික වැැවක් එක ප්‍රමාණය දිහා බැලූ හම ජනිවාරයම සොරබොර වැැව කිට්ටුව නාගරික මධ්‍යස්ථානයක් තිබිය යුතුමයි ඉතින් ඉනිසා ොතන හෝපිටිගමු පදිය කියලා කියන්නේ මේ හෝපිටිගමු නගරය වෙළඳ නගරය තමයි අදහස් කරලා තියෙන්නේ ඉතින් කොහමහරි මේ අපට හෝපිටිගමු සෙල්ලිපිය හැනත්න් සොරබොරවැැව සෙල්ලිපිය ඒ නමවෙනි සතවර්ශය අපේ රටේ තිබුණු නීතියේ ස් රූපය විශේෂයෙන්ම වානජ නීතිය ගැන අප හොඳ මඟ පෙන්වීමක් කරනවා ඇති අපි අර කලින් වැඩසට අවස්ථාවේදී ප්‍රවෘතිවිරාමයට කලින් අපි මතක් කලා හතරවනි මහින්ද රජතුමාගේ වේවල් කැටිය සෙල්ිය ඉතින් මේ වෙළඳ නීති ගැන දැනගන්න වගේ අපේ හිතවත් ශ්‍රාවකෝ දැනගන්න කැත්තිෙන් ඇති අපේ රටේ තිබුණු අපාධ නීය පිළිබඳව මේ කොහොම දෙකේ ලායිකයන්නේ ගක් වෙලාලට බහ දෙනා හිතන අපේ සමාජය එහෙම මේ සංවිධානත්මක සමාජයක් නෙමේ කියලා නැත් සහරයකිද අප සිිස්්ටාචාරයක් තිබුණ දි ිස්ටාචාරයගෙන මොකක් ඇත්තට ිස්ටාචාර්යගෙන මේ ගති ලක්ෂණ නීතිගත් කමවජන් සම නාග සමාජමායක් එකට නිසිිස්ටාචාරය කල කැන් එතර අපට මහලක ිස්ටාචාරයයක් තිබනා කියලා අපි ආඩම්ර වෙන්ඩෝන මේ ඔය මහාලොකු ගල් කනු ගොඩනැගිලි ගැන මතක් කරලා විතරක් නෙමයි ඒවගේ ගොඩනැගිලි හදන්ඩත් ඒව පවත්වාගෙන යන්ඩත් ක්‍රමයක් පද්ධතියක් සමාජය තුළ තිබුණ ක්‍රමයක ෑනේ පද්ධතිය ඕක පදධතිකට වැටහෙෙන නෑ දැ සිිටම් ක කියලක මණන් තේරෙ එතර අපි කවුත් එහෙමන කතා කරන්න ඉතින් අප සමාජය තුළ එම පද්ධතියක් ක්‍රමවේදයක් තිබුණට තියකේ ප්‍රධානවදයක් තමයි නීතිය. කවුරු දන්න දෙයක් සමාජයක් තුළ සමාජය පවත්තාගෙන අන්ඩ නම් ඔය මොනොක්කටත් කලින් ඕන නීතිය සද මීට කල්ලුත් කිව්ව කාරණයක් මේ මේ ශිෂ්ටාචාරයක් කියලා කියන නාගරික ජීවිතයක් කියලා ජවල කිව්වා නාගරික ජීවිතයකට මේ එතකොට ගම සිිෂ්ටාචාර නැද්දස නෑ මෙමනේ ඕ ගම සිිෂ්ාචාර නැද්ද කියෙනක නෙමේ දැ අපට තියෙන ප්‍රශ්නයක් තමයි. නගරේගෙලැක්ව හම අපිනික ගම පිටමං කල්ල හිතන්නේ නමුත් නගරය කියයන්නේ නගරයක් ගොඩ නැගෙන්න්න තියෙන තරකානුකූල හේතුවත්තමයි ගම් ගම් පද්ධතින්. ගමක් තමයි නගරයක් නඩත්තු කරන්නේ. නගර තුළ ජීවත් වෙන්නේ නිෂ්පාදනයට රජුව සම්බන්ධ වෙනයි නෙමේ. තැ අපි නගරවලන ජීවත්වෙන්නේ තැ අපි දෙන්න අයනවාද කුමරු කොටන් අපිෙන් කවට කට න අපි වෙනුවෙන් කොටන කටන්ට කුඹරුත් නගරෙන නෑනිහ එතකොට ඔය බෝකින් පාත් ගව තින කුම්ඹරු නගරය සම්පුරනු අපප පන්න්න පුලකුු ට තියනෙන්නේ එතකොට දැන් අපි මේ නාගරිකයෝ ආහාරයට ගන්න එලවලු වර්ග පලතුරුුවර්ග මේ නගරේ වන්නේවද නෑන? නගර ජීවත්වන අපි දෙදනාම මාලුුවල්ලන්නට යන්න මාලුවල්ලන්න යන්න. එතකොට මේවා ඔක්කොම කරන්නේ නගරයෙන් පරිබාහිරව ඉන්න නගරෙන් පරිබාහිරවතියන ගම්න ඒ පරිදිීතියන ගම්වලල්ල තමයි. නිෂ්පාදනය කරන්නේ සාන්‍ය තේර වාාසංක ස්ලයි චන එක චේෙන්න එක. ත ගමක් නිෂ්පාදනය කළේ නැත්තං නගරයට නඩත් වෙන්න බෑමකද හේතු නගරේ ඉන්නේ ආහාර නිෂ්පාදනය කරනයි න්න මේ නගරේ ඉන්න එකු සේවා සපයනය එම නැත්තන් කාර්මික තාක්ෂණික දෙවල් කරණය. එමනත්තම් පරිපාලකෝ. දේශපාලක්නය තමයි නගරවල ඉන්න. තු ඒගොල්ලො නිෂ්පාදනයට රජුව සම්බන්ධ නොවෙන නිසා රජුව සම්බන්ධ වෙන්නේ ගම. නගරයක් ගන කතා කරන්න බෑ ගමක් නැතුව එතකොට ගම අසිිස්ටයි සිිස්ටාචාරණය කියනගෙනෙම එක කියන්නේ. සිිස්ටාචාර් ඔය වචනය එන්න වචන ප්‍රශ්නයක්. සිිස්ටාචාර කියල කියන වචනය හදලතියන්නේ සිවිලයිේන් ෙන ඉංග්‍රරිසි වචනය ලේෂර සිවිලයිසේන් කියන වචනේ තුට සිවිලසේෂන් කියන වචනය නිරුක්තියහෙවෝත් ඒ එක හැදෙන සිවික් කියන වචනය සිවික්. සිවිටාස්. එතට ග්‍රීක්. ග්‍රයේ පුරාණ ග්‍රීසියේ සිවිටාස් කල කිව්වේ සිවික් කියල කිව්වේ අර පෞර රාජ්‍යව ජීවතච මිනිස්සුන්ට කෙනන වටේම තාපයක් බැඳ කෙන ඇතුළ හිට පාටන කිවේ පුර වැසි ය කියන පුරකන ප පෞරකෙනන තු පවරෙන් වටවෙලා ඉන්න අපිගෙන අපිත් පුර වැසියෝ කල අපි වටේ නම් මුකුත් පවරුනෑ ම අපිත් කියැන පුර සිටිසන් කියලා එතුර මේ වචනවල තේරුම ගත්හම අර ඔය සිිස්ටාචාරගෙන වචනය හැදුවේ නාගරිකයන්ගේ ජීවිතය. නාගරික භාවයට පත්වීම කියන එක තමයි. මොකද සාමාන්‍යයෙන් මනුෂ්‍ය ෂිස්ට මනුෂ්‍ය සංස්කෘතිය ගැන කතා කරනය හිතුවේ මේ නගර ඇතවීම තමයි මේ මනුෂ්‍ය සංස්කෘතික වර්ධනය එක් තරා උපරිම අවස්ථාවක් කියලා.හ සුකෝප බොෝගී භාවය නර්තනය සංගීතය පරස කියන මේ මටේියල් කල්චයක හැුන හැදුුණනේ ඇතකොට ඒ වගේ දේවල් නගරය තුළ තියනවා නගරය. ගරැයි ගමයි ත්තොත්ම ලකු පරදරයක් තියෙනනේ ද්‍රවීම සංස්කෘතිය හරීම අතිශය බහුලයිනේ නගරේ තැම් බලට අදාපිට අපි අද විශාල කාන්සාාවකින් විශාල අතරමංවීම කිින්න්නවනේ දැන් ඉන්දන නැත්තන්ට ලිපදල්වා ගන්නඩ බෑ කැෙක් ගෑස් නැත්ත අපට ලිපදල්වා ගන්න බෑ. මට ප්‍රශ් ලගමට මේ දැන්ගමට ගිහාම මිනිස්සුන් බා්ඩවල ිල පිළවන්න ප්‍රශ්යක් ග්‍ර ලෙස ය තියනවා නමුත් ඒ කියෙන මිනිසු මිනිසුන් ැරන්් හත්තුක් නෙම ිනිසන්ට ජීවත්වෙන් පුුවන් එලියට බැස්සම පලාවර්ගතයනවා කඩාගන්න ුමගේකර කරන්න වත්ත පුල් ගහත් දෙකත්තියනවා එතකොට කුඹුරුවලින් හාල්තියනවා එතකොට දරතියනෝ හනසු ඇටනෝ පත්තු කරන්න පුළුවන් ඒ වගේ මේ ජීවිතය පිරිසිදු අතුරතියන? එහිෙද නිසුන් ජීවිත ගියනෙහම ලකු ප්‍ර්නයක් නෙමේ ගංවල එක තමයි අරතියන සරලත්තුය කියන්නේ යමක් ඇන්ජනයයක් හදාගෙන බත්තිකක් කඩයක. නත් නගරවලෙමන මේේ නගරවල අපින්නේ හරිම කෘත්‍රීම ජීවිතයක් ඇතුළලෙනතුට නගරක තිය අවශ්‍යහා අපේ නාගරක සිතිවිල්ල නඩටත්තු කරන්න අපි ලොකු හෙසදරනවාන නොන්න අපේ නාගරෙක සිතිවිල්ලටන මහන්සිවෙන්නේ අප උදේ නගිට් වෙලාව ඉදලා හවස් වෙනකම් අපි මේ දඟලන්නේ අපි නාගරික සිවිල්ල නඩත්තු කරන්න එතකට ඇඳුම වෙන්න පුළුවන් සුවද විල්ල වුන්ෙන්ඩ පුළුවන් හදැරීම වෙන්ඩ පුළුවන් හැදැ රීමම වෙන්ඩ පුුවන් අපි යන්න විදිහ වෙන්ඩ පුළුවන් කෑම වඩමේ හැම දෙප නාගරික සිතිවිල්ල එතකොටඒඒ අපි හිතනා ගමට වැඩිය නගරය සුකූප බෝගී නගරය හොඳයි කියලා එතට නගර ඇතිවීම ශිෂ්ටවීම සිස්ථා චාරවීම ආහෙම තියෙනම් එ එහෙම තමයි අප හිතන්නේ ඉතිං මේ අපි සිිස්්ටාචාරගත වනයි කියලා කියනෙ එක ඇත්තම නගර ඇතිවීම පමණන්න මේ අපි සිිස්ටාචාර ගත උුණයි කියලා කියන අපි නීතිරීති හැදවා නීතිරීති හදලා ඒවා ක්‍රියාත්මක කරන විදිහ හැදවා අය උල්ලගනය කළොත් කර්ඩුන මොනොද කියන එක හැදවා එවිදිීට අපි කට් කටයුතු කරගෙන ගිය එතකට දැන්වඔයේ හතරවනි මහින්දරජතුමාගේ ේල් කැටිය සෙල්ලිපිය අප තින හොඳ උදාහාරණය අප අපරාධනීතිය සම්බන්ධයෙන් උදාහරණ ඉදිරිපත් කරන්න අපි කලින් ප්‍රෘති විරාමයට කලින් අපි කිව්වා මේ එක ගැන මතක් කරන වෙලාවේ මේ හොරකමට දෙන නීති මොනවද හොරකං කරේ ඉති වැඩිපුර බාන හර බාන ගැන අපි කිව් ඇති රක් හරු තමයි හොඟක් හිටිය ඉතිං මෙවා ගැන කියනකොට අපට ඒ සමාජය ගැන කියවීමක් කරන්න පුළුවන්ුවන් ද හැම ැ හරක් හුඟක් හරක් පරිහරණය කරනකොට දැමට මතක් වෙන්නේ දැන් ඔබ ර යනකොට වාහනයක් දැක්කොත් ඒ වාහනේ කොයි පලාති ලට බහම පහසුවෙන් දැනගන්න පුලනි දැන්නේද අකරල අකරුවලින් දාතහ යන ඔතුරු පලාාතනං Nප කිය ගලතියන දකුණු පළ ගාල්ෙ නංSP කියල තියන අප මාතර ගල්ලන ත්‍රපි මේ වාහන කොහෙද කියල හොයා ගන්න පුලා ඔය ක්‍රමය මේ එකකා ඒත් කාලය තනු ගමනය කළ ඒකාලේ වාහන නොතිබනාට ඒ කළේ හරක්ට හරක් ඔබේ ගමේ හරක්ඉන්නවා නම් ඔබේ සලකුණ හරකගේ හනලකුණු ගහල තියෙනවා එකනෙ ගමේ ලකුණ හරක ගත හරක දැක ගන් කියන මේ හරක කොයි ගම හරකෙද කියලා ම සමහරට හරක් කඩාගෙන නවා එම ගහම හරක අල්ලගන්න පුල් ලේසි ඇතර පි ගම හරක කා ම ති ැනුන් දෙෙන්න්න පුළලන් මේ පාරගම මේ හරකෙක් වලයි නොත් ඉතින් මේ හරක් හොරකන් කරාඒ කාලේ. හරක් හොරගන් කරහම රජුරංග නීතියක් තිබුණා හරක් හොරකංකරොත් ඉස්සල්ලම කරණ්ඩෝන රාජපුරුෂයම හක් හරාව හොයා ගන්ඩෝන එතකොට ඒ කාලෙත් තිබිල තියෙනම හොරුම අල්ලල දෙන්න නැති පුරුද්දක් ක ගංවලායන හරගන් කරන්න මනිසු නිස්බ්ද නපි දන්න ඉටවස ෝක කියෙ ල්ලා ගම ඉට බැරිවේ කිය ඉට ැව කියලා. රජුුවෝ මේ දැනෙන හිටිය මේ මෙහම දත් සමාජතිය නොමේ කල්ල දෙන්න අනේ අපේ කානෙ අපි දැුරත් කියමේ නැති බරිකමට හොරකමක් කරේ ගමේ කපාව දන්නට බෑ හොම කියල කියන ගම ේු නිබ්ද හිට රජ පුරුෂන්ට කිසිම දෙයක් කිවන මේ හොරකන් කර අර කර ගඩල ගොඩක්ල මක ම නොර පටි හොරන් කරන්න කියන්නඒ කිය නැතු කිය නැති උහම රජුරෝයකට ප්‍රතිකාරමයක් ඒදවා මොකක් ද මේ දැන් අපි කිය මගේ ගමේ කෙල්ලා එක හොරකන් කරේ එතකොට මගේ ගමේ නම් හරක හොරගන් කරේ මගේ ගම්මු තමයි හො හොරාගෙන උත්තුවත් දෙන්නුවෝන කටපයාගෙන ඉන්ඩ බෑ රජ්ජුුණු නීතියද්ද අල තියෙනවා හොරාගැන නිවැරදි තොරතුරත් දෙනකං ගමේ අයයි ආණඩුවට දඩගවන්නඩුවන. එත හොරාඉන්න ගමේ හර නැතිවෙච්ච ගමේ හරක නතිවෙච්චගමර කොයි ගමකලා න්න ඒයි හර නැති වෙච්ච ගමේ අය. ෙ වන්ඩඕන දඩක් එකට කෙන ගෙදඩ් ගෘහ දන්්ඩ හැම ගෙදරකින් රජයට දඩයක්ක් ගෙවන්ඩෝන හරක් හොරා පිළිබඳ නිවැරදි තොරතුරක් දෙන තුරු හරක් හොරුන්ට මේ කලුරදුනාාගෙනවිල හරකොරගන් කරන්න බෑන හරකි ගමක හොර ඕනම තැනක හොරගමක් කරන නං ඒ දක් කරන යන්න හරක දක්කගේ උත්ල සක්්‍ය දන්න්න න්නේ එතන මේ ගමය ැන ගණ්ඩෝන මන හරික්‍රමයකට. එතකොට ඒතින් ෙදත් ගන්න එති ගෙදත් ගන්න ගදත් කියලා ගැන ග්‍රහ දන්ඩ ඉතින් ගමගවන්න වන බදු රජයට. ඒ ටෙක්ස් එකක් වගේ එකක්. එතකොට මේ හැමදාම කරන්න බෑනිවන් කවරග ලොත්තු දෙෙනයිට දවසත් දෙක් ෝකරයි ටික දවස කරන්නට මිනිස්සුම කියනවා මේහන්න නුස්සෙක්වනමි මොකටද දඩ ගවන්න කියලා ට බස ඔොත්තනින් වෙන්නන්නේ මොකද හෝරකන් කරපු කෙනා පිළිබන්ද තොරතුර එලියටනවා. කොයි තරන් සාපල්ල්‍ය තක් තියෙන ක්‍රමයදද බලන ඒකාලි හැටිය එතකොට ඒ කාලි හැටියට එතකොට හර ඔත්තු දුන්නම රාජ පුරුෂයගේල මේ හරක් කොරවල්ල ගන්න හරකොරා අල්ලගත් තම ඉස්සෙල්ලම කරනද ඇත්ති නොව මේක කියලම තියෙනවස වෙල් කැටි සෙල්ලිපී සොරකංකරනලද හරක්ටික සොරාලව්වා හය ගන්නඩඕන කොයි දින්න කියලා නතම් හොරාව කෙල් පදරක් ගාවටක්ක කිිල්ල ගූ විනාස කරන් පස වාගන්න ඕ ඒ ඒක වැඩක් නැත හරාරංගිහිල්ලා අයුද පෙන්න්නට ගෙන ඔහම ගිල්ල අත් අඩගොටරා රක්ෂිත බන්ධනාගාර කරහම හරක් නතිවෙච්චයමතම උුන්ට ක්ඩ දෙදඩත් පියදන් කරන්නවා න රක්ෂිත බන්ධනාගාරන එතකොටඒ එහෙම එකත් තිබුන ඒකාල ඒකාලෙ තිබුණේ හොරකන් කරා නංම් එයා අල්ලගෙන ඉවෙරලා කොහෙද හරක්ටික ඉන්න කියන එක හොයා ගන්නවා. හොයාගෙන ඉට පස්සෙමකද කරන්නේ හරක් නැතිවෙච්ච මනුස්සයට එන්ඩ කියනවා. කියලා හොරා ඉදිරියේදම කියනවා තමාගේද මේ හරක් කියලා අඳරගණ්ඩේ කියලා. ඊට පස්සේ ඔවු හරක්ගානම හරක් මගේ නැතිවෙච්ච ගානම් මෙතන ඉන්න. කියලා එයා ස්ථිරකරාට පස්සේ හරක්ටික බාර දෙනෝ යිතිකාර නඩු ාන්් හැිට සාග යන්න හමකුත්නෑ ආරක්ටික භාර දෙනවා අයිතිකාරයට ඊට පස්සේ හරක් හොරාටමොකද දෙන දඩුවම අර හරක් නැති වෙච්ච ගමේ හරක් අයිතිකාර මනුස්්‍යයයිඉන්වනේ ඒ මනුස්යකෙන් ඉල්ල ගන්නවා ඒ මනුස්්‍යයා හරක්ට තියෙන හන හරක්්‍ය තියෙනන හන ඒකමයාග ඉට පස්සේ හන අරගෙන ඒ හන පුලුස්සලා කිහිල්ල යටයි නලලේ ඒ හන තියෙනවා රක් ගහන්න යර රත් කල පු්ල පුච්චන්යෝ ත එදා පටන් එයා හරක් හොරෙක් කියන එක ලියාපදිංචි කල්ලම දනවා නලෙයි අතයටයි. නලල කොහමහරි උලල උලක් කැලල මකා ගත්තත් අතයට කැලලකිෙන්නේෙ නෑ එතකොට එතවට බලන්න මේක දුන්න කාටද මේ දඩුවම සමාජයට හරක් හොරංගරපු මිනි හට නෙේ මේ ද්ඩුවම දීලද සමාජයටම සමාජයට කිව්වා ඔබ මේ වැරද කළොත් ඔබ මේ වරද කළ බවාපී ස්තිර කරනවා සමාජයට එතර එය හර කොරෙක් කියෙල කිව් හම හරක් හොරකම කියනක නුවන් අපේ සංස්කෘතිය තුළ හරි අප්‍රිය දෙයක් හර කොරෙක්ෙලා ගව හරක් කොෙක්ෙල කිව්හ හරි අපාසාත්මකයින හරි අපහාසාත්මකයි හරක්හොරෙක් කෙල කිව් හම මේ මත් පැන් පිබඳව පරීම පිළිබඳ ඇත කාලිකනයාව එකත් බොහම අපහාසාත්මක දෙයක් නෑ ආරය හවල් මත් පැන් පෙෙනවා කියන එක හොරමත් පැන් පෙරනවාෙන එතකොට අපේ සමාජත් තිබුණ හරක් හොකමතම බොහොම නරක අපහසාත්මක දයක් හැටිය අපේ සසර ඉතුරලක් මැදගත් මාම කෙනෙක්ට අපේ හම පාස ඇ තිබුුණ න තිබුණන ෙනම කර එක කලා හැම කෙනම එතකොට ඔන්න දැන් ඕොන හර හොරගම කරපු කෙනාට ඉළඟට කියනවා මින මැරීම. හර පස තව නුකිට මනි මරීම ගැන නීතිය. එතර යම් කිසි කෙනෙක් මිනි රට පස ලෝ නොද මනිමරකොට මර් කල ඉන්නන්නේ න දන දුවනකොටමයා මොකින් හරි ගහලහරය ඇනල හරි තුවාල කරනවා මැරෙන්න්නේ නෑ ඉර පසේ මරම මිනිහ දකිනවාන කකුද කලති අල්ලගෙනලා කරන පලවෙනි දේ තමයි දිවී මිල ගෙවිය යුතුයි කළ කෙනවා දිවි මිල කල කියන්නේ අරයගේ තුවාලවල වන්දිියගේවන්න ඕනු මිල එ මිනි මරවා මින මරන්ඩ තැත්කරපු කෙනා විසින් අරයට ජීවිත මිල ගෙවන්නඩුන එකතින් රජයේ නිලධාරින් තීරණය කරන කොච්චරද මේ වෙච්ච හානයට ගෙවන්න වුන මිල ඒ මිල්ල ගෙවල් ඉවර වෙලා ඊට පස්සේ මොකකොත් කතවන්න මෙ මේ මිනිය මරණ්ඩ ගියාන ඊට පස මොකද කරන්නේ යමර වැඩිහ ඉතබා එල්වනු කොට්ටිසා. න ොකද නිමරන්නන මිනිේ මරන්ට තැත්කිරීමත් මිනි මැරීමක් තමානයි කෙ ඒකාල සෑල වනීතිය ම කර් ඕන ොකක්දද වලක් කාරලා ඒ වල උඩ දානවා යකඩ තැටියක් දාරවෙලා වලයට ගින්දරදානෝ ගිදරදාල අරගතින් රත්වනෝ රත්වෙලා ඒක උඩ ගැටගහනෝ තොන්ඩුවක් තොන්්ඩුවක් ගැටගහලා ඒ තොන්ඩුව බෙල්ලට දාලා මිනි මරුවාගේ අර යට ගින්දර ගනෝ ගින්දර ගහම යකඩි හොඳටුවම රත්වෙනකොට මෙ එට මෙට උඩ පැල්ල දැඟල්ල දැඟලා එයාම එල්ලෙන තොන්ඩුවේ එතකොට එෙනම කොක්කන්න යමර වැඩිියෙහි තබා එල්ලනු කොට්ටිසා රත් කරලා එල්ලනෝ එතකොට මේ නීතිය ක්‍රියාත්මක කළෙත් මේක අත්ති්‍යය අතිශ භානක මිනීමේ දඩුවමක් මේක දුන්නෙත් සමාජයට අපේ නීති අපි හදල තිබුණේ දඩුවම දෙන්නේ දැඩුවම විඳන්නාට නෙමෙයි. මොකද යමර වැඩිහි එල්ල එල්ලුවට පසේ විඳන්න කෙනෙක් නෑන මැර නදුක් ඳලා එතන මේ ක්‍රියාවේ පලයකුමක්ද අපි අපේ අපි කල්පනා කරපුවා කාරයට මේක බලා ඉන්නා සමාජයේ තමයි මනිමර න්න ිනි මරඩ යන්නේ නැතිකම මොකද මේ නීතිය අරමුණ තිබනේ මේ එහෙට මෙහෙට මැජික් සන්දර්ශන පවත්තන එක දේමේ මේ නීතිය අපේ නීතිය අපේ අපේ හෙළ නීතිය තිබුණේ සමාජය සන්තුලනය කරන්න සමා නීතිය සමාජය වඋ දෙෙසායි කියන කියන තේමාවයට ය තමයි නීතිය ක්‍රියත්මග ක ඉති මේවාගේ මේ ප ඉතින් අපිට ගක් දිගට ඔන්නව නීති ක්කොම කියන්න පුල නමු දැම් මේ කියපු ටිකෙන් තේරෙනවා අපේ තවත් ්‍රාවකීට අපේ සමාජයේ බොහොම ක්‍රමාණුකූල විදිහට එක පැත්තකින් වෙළඳ නීතිය අනිත් පැත්තෙන් ගත්ොත් එහෙම අපරාධනීතිය එතකට ආර්ථාවත් පැත්තෙන් ගත්තොත් එම ආයතනික නීති ආත පවත්වාාගෙනකට ති විහස්ථාන ආතන පත් නීති බරණ ද විහාරස්ථාන ඇතුලිත් නී තිබුණා ඒවිතරක් නෙමයි රජයේ ආයතනවල දැපි කියෙන ආයතන සංග්‍රහය කල දැන් ජතින ආතන සංග්‍රහ ඇත්තිෙන. ඉතින් අන්න මේ ඒ ආයතන සංග්‍රහයට සමාන නීතිරීතිත් අපේ තියනවා. දැන් හයවැනි මහින්ද රජතුමාගේ කාල ලියවෙච්ච සෙල්ලිපියත්තියනවා. සෙල්ලිිය සම්පූර්ණමති එන්නේ ඉස්පිරිතාලවල්ල තියන නීති රීති. ගීත පොරන්දු මසති කිය මස කියහ කියලත් ි පොන්දුන ස්පිරිතාාලයක් පවත්තාගර යනකොටට ඒ විශාල වැදගත් තැක් නෙමකු දෙකේ මහජනයා සමක රජුවමම්බන්ධ වෙන තැන්. අන එතට එන්නේ සැපගණ්ඩා එනවේ අන් අසරන මිනිස්සුවන්නේ ස්පරිතාාට ආවට බස් එතන නීතිගරුක වීම අවශ්‍ය එතන පරිපාලනය සමතුරිතව පවත්තාගනය අවශ්‍යයි. මේ උදැන් දන්නව අපි මට ඒයේ ඇහුනා මංහිතන්නේ මේ නැත්තෆම් නාලිකාවම කියපු ප්‍රවෘතියක් රෝහලක සුළු සේවකයෙක් නිරවිින්දන්න බෙත් හොරකන් කරගෙන ඉහෙල්ලා ඒව එලිය විකුණ නොයි කියලා තර අපපට බෙනවා රෝහල්ල ඇතුළෙත් එවැනි කටයුතු කරෙන කර කරෙන පුළුවන් නේ එකත්වරද වල ඒ වැරදි වැඩ කරන්න යොමු වෙලා ඉන්නය ඒව කරනවා ඒයි ස්ප්‍රරිතාලක කතර ස්පරිතාලකෙම වැරදගන ර අහිංසක ලෙඩ්ුගේ නිර්විීද වෂද ගෙනනල ලංකාව ියලුමවෂද අඩු නිර්වින්ද නවෂද විශේෂයෙන් හිගතාව හිගතවත් යනවා හි ඒවාගේ වෙලාවක මෙම හොරකන් කරන්නගත්හම ප්‍රශ්නැතිවති ඒවාගේ දේව ලේකාලෙ තිබුණා දැන් ඔය ඒම මේ අපට නිකං සමාජයේ විනිවිදධ පේනවා දැන් ඔය හයවෙනි මහින්ද රජතුමාගේ මේ ඔය ස්පරිතාල පිළිොඳ නීති තියෙන සෙල්ලිපිය එක තැනක කියනවා මේ ස්පිරිතාලෙ හිටටපු වෛද්‍යවරුට කියනවා මේ ස්පිරිතාලන සුළු සේවකයන් ලව තන්ගේ ගොවි තැන් වැඩ කරග්ඩපා කිය ඒකාලෙ ඇටන්ට ලර මේ කාලෙත් හිටියා වහේකදම බෙහෙත් කැමියන් කලගලට කියන බෙහෙත් කැමියෝ කැමික කියන කාර්මිකටහගරද මේ මේ බෙහෙත් තම්බරන තුවා බෙහෙත් දාන ඩේ බෙත් කැම තු සේව කිය තු සේවකයෝ එතකොට මේ මේ අවදහල් කැමියෝ කලත් කියනවා මේ ගොල්ලෝ ලව්වා මේ ගොවිකන්ට යුතු එෙම කරන්්ඩ පයි කියලා ගල්ල අර් වැඩටි හම කරලා තියෙනන හරි හදට ඉහල නිලධාරීන් මොකොතු කරන්නේ මේ එහෙම කරන්්ඩ පා කියෙලා තියෙනවා ඉළඟට කියලා තියනවා මේ ස්පිරිතාල්ලේ නිලධාරීන් මේ ස්පරිතාට යිද ඩංවොල තමන්ගේ ගොවිකංකටතු කරන්්ඩපායි කියලා හරි තත මේ පේන ේ නේ මොක්ද කිය යිද තර ලොක්ුවත්වැස මේ මිනිසු නිුම් තමයි යිට යන ස්පිරිතාලට ඉඩන්දීලතියනවා වෙන මොකටොත්නම ඉංගුරුවවාන්ඩ බේත් පවන්න පවදර් මදිීකිරිය ඇත් හර පධානකරේ මහවෙදනා එකන අපි අ කියනවා නං මේ සර්ජන් ශල්ලි වෛද්‍යවරයට රජ්ජුරෝ දෙනවා අද ඉඩමක් ඒ ඉඩම දෙන්නේයට බුක්තිදන්න නෙමේ ඊඩම දෙන්නේ අවුරුද්ධට ඉංගුරු පස්පෑලක් ශ්පානය කරලා ස්පරිතාලට ගන්ඩේ කියලායිකි ඉදි දොස්ත්‍රම වෙදමතුරු එතන හිටපු දොස්ත මතතුරු වෙදමත්තුරු කිය ඇති අපට ඉගහ ග කියලාකාහිඟ වුණගේ ඔවේ රජ්ජුරු මේ කොහැරි සම්බන්ධතා තිබුණනේ කාලෙ පල්ල රජ සභාව පන්ඩ රාජ සභාව චීනයකත් මේකාල සම්බන්ධ තිබුණනේ රජ්ජුරූ මේ චීනය හිටපු අධිරාජයගෙන් ඉගුරු නවක් එල්ලලා යවවෙත් නෑ ගෙන්න්නගත්තෙත්නෑ රජුර කිව මොකක්ද මගට ඉඩමක්ත් දෙ පුස්පරිතාලට ඔයා සර්ජෙන් ප්‍රධානකෙන මන් දෙන ොන්දේශය අවුරද්ධට ඉංගරු පස්පෑලක් මේක වගාකරවන ලඟඩෝ එතර අපට පේරන අර ස්වයං ස්වං විදිහට පවතින්න අප සෙල් ස්වය යපුම් ක්‍රමය කියන එක උතාම හොඳින් අපිට ඒ පවත්තාගෙන ගිය ආකාරය පේන අනුවන් ඒ වගේ මේ රජයේ නිලධාරී රෝහල් සේවකින්ගේ අල්ලස් ගණ්ඩිා කියලා තියෙනවා. ්‍රයි ්‍රයිබ් කියෙන එක දත් ඒ විදිහටම තිබුණ යිති සහරට බෙහතක් ඉක්මනින් දෙන්ට ගේ තටිින් දෙයක් කරන්න ඇති. සපි විරාමකට ගිල් ල්ලා ට කර හ මල්ලට ෝහල දලම න්න පුුල මට නත්තෙක් සම්බන්ධන්නේ මොකොදද මේ මටම අත්දකීම් තියෙනවා මේ එහෙම රෝහල් වල ඉන්න අය? මේ සාහමූවිකව අපේ වැඩසරහන අහගෙන ඉන්නවා රෑ හතාමාරණකොට සඳුද බ අපි බල්න්න ඕනම් ඒත් කමෙන්ට් විදිහයටට අපිත් එක්ක සම්බජතා පවත්ව ගන්න අපි අං විරාමයකට අපි ඔබරං ඉන්න අය තුන්ගෙන කොටසට මෙතැනින්යන්